අපිට රට හමුවේ තියන්න තියෙන පණිවිඩයේ තමයි කිසිසේත් බිය යුතු නැහැ ජාතික රුධිර පාරවෙන සේවය සතුව ඉතිරි සති දෙක පමණ වෙනකනුත් විශේෂයෙන්ම රතු රුධිරාණු සංචිත අපි සතුව ඉතාම සුරක්ෂිතව පවතිනවා අපිට මේ අවස්ථාවේදී අභියෝගයක්ව පවතින්නේ රුධිර පට්ටිකා සංචිත පවත්වාගෙන යෑම රුධිර පට්ටිකාවල ආයු කාලය දවස් 5ක් විතර කාලයක් වෙන නිසා අපිට ගොඩක් වෙලාවට දින 5කින් ඇතුළත නැවත අපිට රුධිර පට්ටිකා ඒකරාශී කරගෙන පවත්වාගෙන යෑමේ අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා. ඒ වගේම අපි හමුවේ තියෙන අභියෝගය තමයි දැනට කොවිඩ් වසංගතය තත්ත්වය නිසා සමහර ප්‍රදේශවල රටේ සංචරණයන් සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එම සීමා කිරීම තුළ අපේ රුධිරදායක බවතුන්ට සමහරලාට රුධිර කඳවුරු සංවිධායක මහත්වරුන්ට ඒ රුධිර දානමය කටයුතු සංවිධානය කර ගැනීමේ ගැටලු මතුවෙලා තියෙනවා. මේ කටයුතු සිදු කිරීම සඳහා අපි විශේෂයෙන්ම අනෙකුත් ආරක්ෂිතව ජංගම කඳවුරු සංවිධානය කළ හැකි ප්‍රදේශවල සංවිධායක බවතුන්ට අපි විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා ඔවුන්ගේ ජංගම රුධිර කඳවුරු සංවිධානය කරනකොට ජනතාව අතර. ජංගම රුධිර කඳවුරු වලට පැමිණීමටත් වඩා අපි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන්නේ අපේ ජාතික රුධිර පාරවිලන සේවයේ රුධිර මධ්‍යස්ථාන 104ක් රටපුරා පවතිනවා. එම මධ්‍යස්ථානවලට පූර්ව දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් ඔබට කලින් වේලාවක් වෙන් කරවාගෙන කිසිම අපහසුතාවයකින් තොරව එම ස්ථානවලට පැමිණලා උදේ 8යි හවස 4යි අතර ඔබට රුධිර දායකත්වය සපයන්න පුළුවන්. ඒ සඳහා අපි විශේෂයෙන්ම දුරකථන අංක දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. එම දුරකථන අංක දෙක තමයි 011 533 2153 කියන දුරකථන අංකයත් 011 533 2154 කියන දුරකථන අංක දෙක. මේ දුරකථන අංක දෙක දිනපතා පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඊට අමතරව දුරකථන ඇමතුම් ලබා ගන්න බැරි උදවියට අපේ වෙබ් පිටුවක් තියෙනවා www.nbts.life කියන වෙබ් පිටුව. ඒට පිවිසෙමිනුත් ඔබට පූර්ව වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා අපි ඉතාම කාරුණිකව ආයාචනා කරනවා රුධිරදායක මහත්වරුන්ට මේ අවස්ථාවේදී ආරක්ෂිතව එම රුධිරදායකත්වය අපිට සපයලා දෙන්න කියලා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.